www.gossipking.lk. අවුරුදු 10ක් මට මේ ස්ථානයක් පක්ෂයක් තහනම් කරලා තිබුණා. මෙතන ඉන්න කිසිම කාන්තාවක් මට කතා කරන්න බය හිටියේ. කතා කරුවා නම් කොහොමදා උදේට කෝල් එකක් ලැබෙනවා ලොක්කගෙන් මොනවද ගෑණි කිව්වේ කියනවා. ඊට පස්සේ ඔක්කොමල බය වෙමින් උඩනවා එතනින් ඉවරයි. කොහොම හරි ඒ යුගයේ ඉවරයි. මම ජනාධිපති සහ අපේ පක්ෂයේ සභාපති වෙලා හිටපු යුගයේ මම කිව්වා අපි 133ක් කාන්තාවන් සහ තරුණයෝ ඉන්න ඕනේ කියලා. නමුත් ලයිස්තු වෙනකොට කාන්තාවන් ගෙනන්නේ මේ සැරෙත් ඔක වෙන්න පුළුවන්. සමහරු කියනවා කාන්තාවෝ ආවොත් ඔය පොරකම අඩුවේ කියලා. මම නම් ඒක විශ්වාස කරන්නේ නැහැ. මගේ අත්දැකීම අනුව කාන්තාවත් මගේ මාත් එක්ක වැඩ කරපු කාන්තා නායකයෙනුත් පුළුවන් තරම හොරකම් කරන්න කියලා උත්සාහ කරන්න උත්සාහ කරනවා. මගේ හොරකම් කරන්න අමාරුයිනේ. අද රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් බංකොලොත් වෙලා තියෙන්නේ ඒ හොරකම් අසීමිත හොරකම් නිසා ව්‍යාපෘති කරනවා කියලා කෙරුවා ටිකක්. ඒ ව්‍යාපෘතියට යා යුතු මුදල වාගේ දෙකහමාරක් වැඩියෙන් දාලා ඉතුරු එකහමාර ඒගොල්ලන්ගේ සාක්කු වල. මම නොරොච්චෝලේ අස්සම් කරුවේ. ප්‍රොජෙක්ට්ස් 6ක් අස්සම් කරේ. නොරොච්චෝලේ හම්බන්තොට වරාය මම අස්සම් කරපු අපි නිර්මාණය කරපු එකක්. මෙහි තියෙන ඔය නෙළුම් පොකුණ කියන එක හරිය ලස්සන ව්‍යාපෘති. අපි අස්සම් කරපු කම්පැනි පන්නලා මම අස්සම් කරපු ගාන වාගේ දෙගුණයකට අස්සම් කරේ. මට චීන තානාපති මගේ ගෙදරට ඇවිල්ලා කිව්වේ මේක. 2007 විතර. මැඩම් මේ ව්‍යාපෘති ටික ඔක්කොම කපෝති කිව්වා. කියලා ඇයි කියලා අහනකොට තමයි ওই විස්තර කිව්වා. අනිත් ඒවැනුත් 50 50 50 ඉල්ලලා ඉතින් මේ විතර උනේ රට බංකොලොත් වෙන්නේ නැද්ද?